බ මේ හොරස්කෝප් ශ්‍රී ලංකා යු් නාලිකාවයි. අපේ අද දෙනේ ඔබට ගෙනෙන්නේ බොහම සවිශේෂී වීඩියෝ ඒ තමයි දෙදස් විසිත් එක වර්ෂයට නිියමරල ජියනුව අංක විද්‍යාවනුව ඔබගේ දයිවාංක අනුව කොයි විදියටද ඔබට බලපෑග පවතින්නේ එදි මේ පිළිබඳව සුවිශේෂී කතා කදපී ඔබට ගොුණ කරනවා මේ දෙදස් විසි දෙක වර්ෂය පුරාවටම ඔබට බලපාන අහකාරය පිළිබඳව දෙදස් විසි දෙක වර්ශයන මේ උදාවෙන්නේ එතකට අපි බලමු දෙදස් විසි දෙක තින අංක පිළිබඳව දෙක එකතු කිරීම බින්දුව එකතු කිරීම එකතු කිරීම දෙක අගේ සමානයි හයයි. එතකොට අගේ හයක් වන වර්ෂයයක් තමයි අපිට දහස් විසි දෙක විදිහට උදා වෙන්නේ. අංක හය පිළිබඳ අවධානය යොමුකොර මේක නියෝමරලජී අනුව අංක විද්‍යාව අනුව අයිතිවෙන්නේ සුවිශේෂී ග්‍රහයිකූට ඒ තමයි ආස්පුජිත් කවුද මේ ආස්පුජිත් ආ පපුජිත් කියල කියන්නේ සිකුරු ශුක්්‍ර එයා තමයි ආස්පුජිත් කියර හඳරනාන්නේ මේ වසරට අදාළ පලාපල විික්්‍රහ කරන්නකොට ඔබගේ තයිවාංගේ ගණනයකිරීම ඉතාමත්ම වැදගත් කාරණයක් බවටත්වෙන ඉතින් ඒකෙන් තමයි ඔබටම පුළුවන්න්නේ මේ ඔබගේ දයිවන්ගේනු කොමට පල ලැබැන්නන්නේ කිය හය ගන්න ති ඒ හොල දෙන දිහත අපි කියලාල දෙන්නවන්න නොට එහැ ලමු ඒ ගැන කොහොමද කරන්න කියලා. මේ සඳහා ඔබ කරන්නට අවශ්‍ය වෙන්නේ. ඔබගේ උපන් වර්ය උපන් මාසය උපන් දිනය කියන කාරණටික එකතුකොට ලබා ගන්න අවසා නංකේ තමයි දයිවංකයේ විදිට අපි හඳන්නන්නේ. දැන් අපි උදාහරණයක් එක්ක මේ ගැන කතාබහ කරොත් ඔබට පැටිපුර තරුම්ගන්න පුළුවන්. අපි බලමු දෙදස් විසි දෙකේ. එකයි එක ඉප දෙෙන අයිකුගේ කොයි විදිරිට දයිවංකේ තිීරණය වෙන්න කියලා. ඇැන්දේ දස් විසි දෙකේ අගේ එකතු කරට පස්සේ හයයි. එතකොට එකයි එක එතොර එක අගේ පහළගත්තම එත් එකයි. අනිත් එක දිනත් අගේ ගතට පස එකයි දැගුණන හය එකතු කිරීම එක එකතු කිරීම එකක් දැන් ඔබට පැහදිලි අංකාට තමයි දයිවාංකය වවෙන්න මේ විදියට ඔබගේ උපන් දිනය ගණනය කරලා ඔන්න දයිවාන්කේ හොයා ගන්නට හැකියාව තියෙනවා ඔ පටලගන්න සමහකට යර දින විතරක් එකතු කරලා හොයා ගන්නවා ඒක දයිවන්ක නොයවයි. ඉති එනිසා දයිවන්ගේ හොයා ගන්න වනිම මේ ආකාරයට. එද ඔදන් ඔබට කොයි විදි ප්‍රතිකාර්මයයක්ද මේ වි දයිවන්කයක් තියෙන කෙනෙට මොන හරි දුර්රවලතාවය තියෙනවද කොයිවිද ප්‍රතිකරමයයක් කරන්නට ඕනති කියන කාරණ පිඳව වංක විද්‍යානුකූලව ඉගෙන්වීම පිළිබඳව අපි බැලුවත් එහෙ ට පොළුවන් පිරමීට කාඩ් පතා. පහිරා කාඩ් පතාක්. පවිච්චි කරන්න පුුවන් බගේ යිවංක දුර්වලතාවයන් සඳ. ඉරිනිසා ඔබ ඒ සඳහා යොමුවෙද්ද විශේෂිත අවධානයක් යොමු කරන්න ඔබගේ දුර්වල පවතින අංකයන් පිරිබඳව. ඉතින් ඒ දයිවංකය අනුව සහ අංකවිද්‍යාවනුව පුළුවන් අපිට හොයාගන්නට ඔබගේ දුර්වලතාවයන් පවතින අංශයන් පිරිිබඳව. ඉරි අංශයන් හොයාගන ඒ අනුව පුළුවන් අපිට විග්්‍රහ කරන්නට එහ අපි බලමු දයිවාංකය එකල්. බ දැන් ආවනං ඔන්න උත්තරේ විදිහට දයිවංකේ කොවිදිරිත බලපාන්නේ. අංක එක කියලා කියන්නේ තීක්ෂණ මිසට අයිති අංකයක් තීක්ෂණ මිස කියන කියන්නේ රවි ග්‍රහය එතකොට රවිට අයිති අංකයක් තමයි අංක එක. අංක විද්‍යාවට හසු නොවන යම්යම් කරුණුකාරණා ග්‍රහ බලපෑම් අදිය තියෙනවාන. ඉතින් ඒවා ඔබට හඳුනාගන්නට අනිවාරෙන්ම ජන්පත්‍රය ඇසුරෙන් තමයි කටයුත්ත කරන්නට වෙන්න ජන්මපත්‍ර පරික්ෂාව ඇසුරෙන්. ඉදිරිං ඒ පිළිබඳවත් උනන් දුවෙන්න අංක හයට අංක එකේ ගැලපීම ශුබදායවෙන්න නැහැ ැන් අංක හය කියලා අපිගත්තේ වර්ශය තිබ්බාගේෙන. ඔබගේ දයිවංකයාපු අගේ තමයි අංක එක. ඔන්න මේ දෙකේ ගැලපීම ශුබදායි කියලා වැටෙන්නේ නැහ. ඉති මේ නිසා මොනාද ඔබට ඇතිවෙන්නට පුළුවන් බලපෑම ඇස්පෙනීමේ දුර්රලතා. අක්ෂි ආබාද විටමින් වනතා රෝග. ඇ සඳහා බලපාන වර්ෂයක් බවට පත්වෙනවා. රාත්‍රී කෑම ප්‍රමාද නොවී ගන්නට ඔබ විශේෂ උනන්දුවක් ඇතිකර ගත යුතු වර්ෂයක් බවට ඔන්න දෙදස් විසි දෙක අංක එක දයිවංකයාාවන ඔබ මතක යබා ගන්නට ඕනි. අදිරුදිර පීඩනයට අවෂද ලබා ගන්නේ නම් ඒවා නිසි ලෙස නිසි ප්‍රමාණයට නිසි වේලාවට ගන්නට අමතක කරන්නට නම් එපා. දන හානි. අත් කරගන්න වර්ෂයක් බවට පත්වෙනවා. ඉති එනිසා වඩාත් කල්පනාකාරී ඔබ මුදල් බෑද වියදම් කරන දේවල් ගැන අවධානය යොමු කරන්නට ඕනි. නිසි නැකත් හරිගස්සලා මේ වසරේ කටයුතු ශුබදායි කරන්නටත් අමතක කරන්නට පමුකදේ ශුබදායි ජවයක් ඔබට එකතු කරන දෙයක් බවට පත්වෙනවා නිසි නැකතයකින් වැඩාරම්භ කිරීම. හිති එනිසා ව්‍යාපාරික ජය ග්‍රහණ රැකියාව ්ජය ග්‍රහණ සඳ එවැනි නැකත් අනුගමනය කරන්න ඔබ මතක තබා ගන්න. ඉතින් විශ්වයේ පවතින ශුබදායි කාලපරාසයන් වල මෙ විදි වැඩ ආරම්භ කරන එක වඩත් හොඳයිනි කාටවත් කරදරයක් නැහැන ැකතකින් වැඩ ආරම්භ කලා කියලා මොකද විශ්වේතියන හොඳ වෙලාක වැඩ කර කියලා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. විදිී එනිසා ඔබ ඒ කටයුතු කරද එසේ නැකතක් ගැන අවිශ්වාස කරන්නට අවශ්‍ය වෙන්නේ නැත්තේ අරවිදියට කාටවත් හොඳ වෙලාක වැඩක් කර කිය, කාටවත් අගුණයක් නොවන නිසයි. ඉතින් ඒත් සමගම ඔබගේ පවුල්දිවේ මත්ත ගැටීම් ඇතිව ත්වයකු ඔන්න පෙන්නුම් කරනවා. ඔබට මානසික වශයෙන් පීඩාත්මක වර්ෂයක් බව කියන්නට ඕනි. පෞල්දිවී ආශත්‍රිතවත් තත්ත්ය ඇති වෙනවා. ඉතින් ඔබගේ ඒ ශක්තින් ජයග්‍රහණයන් බවට පත්කරගන්නට හැකි වර්ෂයක් බවටත් වෙදස් විසි දෙක කියන්නට ඕනි. ඉතිං ඔබගේ ජන්වපත්‍රය අනුව මේ කටයුතු පරිීක්ෂා කිරීම අනුගමනය කිීම ඉතාමත්ම යහපත්තත්වයක් බව කියන්නට ඕනි. සිකුරුගේ යෝගකාරක බලය ක්‍රියාත්මක වන්නේ යහපත් ලෙසින් නම්. ඔබේ ජන්මපත්‍රය පරිීක්ෂාවෙන් අනතුරුව ඔබට සුදුසු මැනික් වර්ගය. ඔන්න ඒ පලදින්නට හැකියාව තියෙනවා ඉ සිකුරු යෝගකාර්ක වන ලක්න හිමියන්න ඉන්නවනි ඔන සිකරු යෝගකාරකවන ලක්නහිියන් සිකුරු බොහම ශුබදායි විදියට ඉන්නවා නම්. ඔන්න සුදුසු මැනික් වර්ගය ඔබට පලදින්නට හැකියාව තියනවා ඒ නිසි පරිදි හඳුනාගැනීම කරොත්. හි නිසා ඔබගේ යෝගකාර්ගයක් සිකුරුුවෙන එක එකක ලග්ඩානුවත් වෙනස්ේ නොයිත ැන නිසි පරිදි දන්නා කෙනෙකුගෙන් වැඩටයුත් ඉට්ටුකරවා ගැනීම ඉතාමත්ම වැදගත් එහෙම ැතිවන ඔබට අයහපත් පලයනොට මහුණු දෙන්නනට පුුව සිකරට මැනිික් දන්නගේ හිල්ලා. ඉතින් ඔබගේ ලග්නාාධිපති නැකත අදාළවන ශාකවර්ගතිය නවා ඉරි මෙන්න මේ වගේ ඔබගේ ලග්නාාධපති ඉන්න නැකත් තියෙනවා. ඒ ලක්්නාාතිපති ඉන්න නැකත් අනුව ඔබට අදාළ ශාකවර්ගතියන. මේ වගේ ශාකවර්ගයක් ඔබට ඔන්න හිටවන්නට පුළුවන්කම තියෙනවා ඉතිං ඒක හිටවීම අපිට යකි සිටින් ඕෝරාවට සහයෝග බලයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක අපි තවදුරටත් පැහැදිලි කර ගත්තුත් හෙම සිදුහත් අවසානන්ට ඇසතු බෝරුක කුමක්ද වනේ. ඇසතු බෝරුක සිදුහත් අවසානන්ගේ ඕරාවට සහයෝග බලයක් ලබාද ශකයක් බවට පත් වනම් ඉතින් ඔබට හිතන්නට යකුත් ඔන්නන්නේ තුළයි තිරි කරනවා ඉතින් එකත් හිතන්න. ඔබට එවැනි ශාකවර්ගයන් ස්ථාපනය කරගන්නට හැකියාව තියනෙන ඔබට ගැලපෙන වර්ගයේතින් වාස්තු දෝෂයන් ගැනත් විශේෂි තවධානයක් යොමු කරන්න අංක එක දයිවංකයේ ලැබෙන ඔබ ඔබගේ වාස්තු දෝෂමය තත්ත්වයන්නි වැරදි කරවාගන්න කටයුතු කරන්නට අවශ්‍ය වර්ෂයක් බවට කියන්නට ඕන. දයිවංකය දෙ තයිවංකය දෙකේ අංක දෙක සඳු හෙවල් උඩුනාත ග්‍රහයට තමයි අයිති වෙන්නේ. ඉතින් අංක විද්‍යාවට හසුනොවන කාරණ අවපෝධ කරගන්නට ඔබගේ ජන්මපත්‍ර අනුව කටයුතු පරික්ෂ කරගන්න අංක දෙක දයිවංක හිමියන් උනන්දු වෙන්නට ඕනි. ඉති මේ වසරේ අංක හයගැන බැලුවත් එහෙම ගැන වසරේගේ අංක හයනේ ඉති අංක හයට අංක දෙකේ ගැලපීම ගැන බැලුවොත් එහෙම සැලකී යුතු යහපත් වසරක් බවට ඔබට පත් කරන ස්වරවෝපෙකුයි පෙන්වන්නේ නමුත් යම්ය අයහපත් පළත් වරින්වර ඇතිකරන්න ස්වරූපයක් මේ තුළ නිර්මාණය වෙනවා. ඔබගේ යෝගකාරකය අනුව. යෝගකාරක අනුව ශුබදායි ලෙස පවතින පමණක් කේන්දරය අනුව මැනික්වර්ග ඔබට පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. ඉතිං ඒ ගැනත් ඔබට මතක් කරනවා මේ අංක විද්‍යාව තුළ කියවෙන මැනික්වර්ගත් ඔබට භාවිතා කරගන්නට හැකියාව තියන දික ජන්වපත්‍රයුව තවතුදුරටත් නිවැරදි කරලා. ෝගකාරකෑ ශුබදා යිආකාරයෙන් ඉන්නවනන් හොට ඔන්න පවිච්චිරන්නට හැකියාව තියෙනවා නමුත් වැරදි මැණනික් වර්ග පාවිච්චි කරට එඒ අත්වන අයහපත්ඵල ඔබ විත එන වා කියන කාරණයත් මතක තබා ගන්න. හිට අමතර ඔබට අදාළ වන යම්යම් දෝෂය තත්ත්වයන්නොලට. විවිධාකාර භාවිතාව නිමනත්තම් ප්‍රතිකාරම ක්‍රමවේදයන් ගැනන් ඔබ විශේෂයෙන්. නන්ුවන්න මොකද ඔබට අරයි යහත් පල පොදුවේ දුන්නවනාට යම්යම්ම යහත් පලත් ඇතිකන වර්ශයක් බවට දෙදා සි දෙක්ව න තියගෙන. ඔබ උනන්දුවෙන්න්න ඔන්න ඔබට උකුර හා පෙනහලු ආබාධ ඉස්මතු වෙන වර්ෂයක් බවට කියන්නට ඕනි. රැකියාවෙන් උසස්වීම් හිමි බලය තියෙන වර්ෂයක් බවට ඔන්න දයිවංක දෙක්ක හිමිහන්ට ඇතිකරනවා. ව්‍යාපාරික කටයුතු සඳහා. නිර්මාණශී ලීව ඒවාත් ජයලබා ගන්නට හැකි වාසනාව පිරි වර්ෂයක් බවට ඔන්න දයිවාංක දෙක හිමියන්ට දෙදස් විසි දෙක වර්ෂය පත්තෙනු. අතික විය දම් නම් යෙදෙනවා. ඉතිං ඒ නිසා ඒ ගැනත් කල්පනාකාරි වන්න මුොල සිටම ආදායම් කළමනාකරණය කියන දේ ගැන ඔබ උනන්දු වෙන්න. සාර්ථක විවාහදිවියකට එළඹීමක් තියෙන වර්ෂයක් බවට ඔන්න පත්වනවා විවාාපේක්ෂිතයන් අහනුවන අපේ දයිවංක දෙක හිම විවාාපේක්ෂිතයන්ට විශේෂත පණවිඩයක්ක් සාර්ථක විවාහදි වියකට ඔබට එළඹෙන්න්නට පුළුවන්. හැබැයි ඔබට කොන්දේසියක් පිට තම එක පුළුවන්වෙන්නේ. විසිපොරොන්දම විතරක් ඔබගේ විවාහහි ගලපන්නට යන්නට එපා එහෙමකරොත් නම්. ඔබ අපහසතාවට සහ විවාහදිියී ගැටලුවට ඔබට මුහුණ දීමට සිද්ධ නොමකද විවාහ දෝෂයන් ඉස්මතුවෙන්නට පුළුවන්කම තියෙනවා දෙදාස් විසි දෙකේ. විවාහා සඳහා මේ පොරොන්දම් විවා ගැලපුම් පීක්ෂා කරන උදවිට එදිහ නිසා විසිපොරන්ඳම් විතරක් බල විවාහයි කරගන්නට යන්නට පයිතනින් එහා කේන්දරය බලන්නට දන්න කෙනෙකින් ඔබ කේන්දරය බලාගන්න. ඒත් සමගම ඔබගේ ගැටලුවට මැදිහත් වෙලා ඉන්න එකන්නේ දයිවංක දෙකේ ලාබී විධ ගැටලුවට මැදිහත් වෙලා ඉන්නවාන ඒ අයට ඕන සහන දායි මානසිකත්වයක් ගොට නැගෙන දෙදස් විසිද දෙක ශුබ තාවයක් ඇති කරන වාසනාවන්ත වර්ෂයක් විදිහටයි කියන්නට පුළුවන්කම ලැබෙන්නේ. යිවාක අංක තුන. දයිවාංක අංක තුන. අයිතිවෙන්නේ අංගිරස්සග්‍රහයායට අංගි රස්ස කියලා කියන්නේ ගුරුට. ඉතින් මේ ගුරුට අයිති අංකයක් තමයි දයිවංක තුන. එතකොට ජන්මපත්‍රෙන් විග්‍රහ කනකුට මේ අංක විද්‍යාවට අසුුවන්නේ නැති ග්‍රහ බලපෑමාදිය අපිට හඳුනාගන්නට හැකියාව නතිය නිසා. ඔබට මේ තුළින්ැනෙ අපි විස්තර නොකෙරෙන දේවල් බොහෝ මෙයක් ජන්මපත්‍රය තුළිනු තව හඳුනා ගන්නට හැකියාවති නොංක විද්‍යාවට හසු නොවන පරාසේ දේවල් ටික ඉතින් වසරයාගේ අංක හයනෙ ඉති එක සිකුරුට අයිති වර්ෂය එතකොට සිකුරුටයිති වර්ශය අංක තුනට ග ගුරුටයිති දයිවංකයට කොහොමද කිලාපිට බලන්නට වෙනවා ඉතිං ඒ ප නමන පලයන් ඉතාමත්ම යහපත් අංක හය සමඟංක අංක විද්‍යාව වූ ගැලපීම ඉතාමත්ම යහපත් ශුභදායක වෙනවා දින නැකත් හා නිසිලෙස ගැලපෙන ජන්මන එකත් අනුව ඔබගේ සුබදායි කටයුතු සැසුම් කරගැනීම තාමත්ම වැදගතේ කැනුබ බලන්න ඔබ යම් කිසි වැඩක් කරන්නේ අ්දී ඔබගේ නැකතට අදාළව ගැලපෙන දිනයන්ති නො මෙන්න මේ දිනයන් වලට අදහල නැකත් තමයි ඔබ විසින්ටයුතු කරන්නට ඕනිිනැත්තං අර පොදුවේන හැමෝටම ගැලපෙන නැකතක් කෙන එක සමාර්විිට ඒ දිනී ඔබට අශසුභ වෙන්නක ළොුවයිති ගැන ඔන්න විශේෂිත අධාය මුමකළ කටයුතු කරනවා නම් වඩත් හොඳයි දයිවංක තුනලාබී. එතකොට විශිෂ්ට ව්‍යාපාරික ආදාය මාර්ග ඔන්න අංක තුනලාබීන්ට නිර්මාණය උපන වර්ෂයයක් බවට පත්ව වෙන නව රැකයා ප්‍රේක්ෂිත නවරැකයා බලා ොරත්තුෙන් සිටින බටත් ො ශුබදායි දේවල් අහන්නට ලැබෙන වර්ෂයක්. ජයග්‍රහන් ලැබෙන සුබ පැතුම් ලබන වසරක් බවට පත්වෙනවා. ඔබගේ ආශිර්වාදය ඔබගේ උපදේශනය ලපන පිරිසක් බිහිවෙනවර්ෂයක්. ඔබගේ වාසනාවන්ත භාාවේ ද මේවර්ෂය තුළ ඔන්න ඉස්මතු වෙනවා ක්‍රියාත්මක වෙනවා. පීනස වාතරෝග තත්ත්වයන් වලින් පීඩාවක් ඔබට ඇතිකරන්නවර්ශයයක් බවටත් කියන්නට ඕනි. වාස්තු දෝෂයන්ගේ බලපෑම් යහපත් කරගන්න ඉතාමත්ම වැදගතිරියේ නිසා වාස්තු දෝෂම තත්වයන් ඔබ මෙතෙක් නිවාසවට පරික්ෂා කල නැත්තම් ඔන්න එවැනි දෝෂ තත්ත්වයන් ොට ඔබට බහුණ දෙන්නට නියමිත භාවේ නිසයිවා පරීක්ෂ කල නිවැරදි කරගන්නට හැකිනම් ඔබට ඉතාමත්ම ශුබදායි විදිහට මේ දෙදස් විසිිද් දෙක වර්ෂය ජයග්‍රහණය පිරි වර්ෂයක් බවට පත්වෙනවා. දයිවංකය අංක හතර. දයිවංකය අංක හතර අයිතිවෙන්නේ සයිම් බිකේ කියන ග්‍රහයට, සයිම් බිකේ කියල කියන්නේ රාහු. රාහුට අයිති අංකයක් තමයි අංක හතර. දෙදහස් විසි දෙක කියන අගය අංක හයනයාවේ එතකොට මෙන්න මේ හතරසා හයාතර ගැලපීමම් තමයි අපිට බලන්නට වෙන්නේ ඔබට කොයි විදිර මේ ර්ෂයංකවිද්‍යානුව නිර්ණය වෙනවාද කියන කාරණය. ඉතින් මේකනා ශවබදායි වෙන්නේ නැහැ. ඔබගේ ජන්මපත්‍ර අනුව, බගේ උපන්දින උපන්තැ පන් වෙලාවනුව මේ විග්‍රහ කර ගැනීම වඩාත්ම උචිතය මොකද මේ සමහර තැන් අංක විද්‍යාවට හසුවෙන් එනැහ ්‍රහ බලපයවා දිය. ඉරිිය එනිසා ඒ විග්‍රහ කර ගැනීම සදුසුයි. විවාහා පේක්ෂිතයන්ට තමන්ගේ ජන්මපත්‍ර අනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවයක් බවට කියන්නට සහ අවධාරනය කරන්නට ඕනි. විවාහ කල්්‍යයාමේ බලය වලක්වා ගැනීම සඳහා ටයුතු කරට අ වශ්‍ය වෙන් ඔන්න විවාහ කල්ලන බලයක් ඔබට දෙදස් විසි දෙක වර්ෂයේ ගොටනැගෙනවා කියෙන කාර්ය කියන්නටම වෙනවා යිතින්ගේ නිසා. ඔබ මේ දෙදස් විසි දෙක ආරම්භය ඉඳලා ඔබගේ එ ප්‍රතිකාර්ම ක්‍රමවේදයන්. කොයි විදිරද වෙන්නට ඕනි කියන කාරණය ගැන අවධානය යොමු කරන්නට අපි ආරාධනය කරනවා. වත් පිළිවෙත් පිළිපැදීම ඉතාමත්ම අවශ්‍ය වසරක් විවාහාපේක්ෂිතව ඔබ ඉන්නවා නම් මේ වනකොට විවාහකල්ලන එක ුබදායිාව එන හැන තත් වරක් ඔබගේ ජීවිත කාලය එකතුෙන් එ ැහැනේ නමුත් ඔබගේ විවාහහි කල්්‍යයාමේ කටයුත්ත ඉතාමත්ම වෙන්නට තියෙන හැකියාව වැඩි තිය නිසා ඔන්න අ ගෙන දානී යොම කරන්න රැකියාවේ ව්‍යාපාරය මධ්‍යස්ත දාභහිමිවන තත්ත්වකුයි පෙන්නුම් කරන්නේ නමුත් රැකියාවේ ව්‍යාපාරය අනාගත දියුණු උදෙසා දිගුකාලීන ආයෝජන අපේක්ෂාවත් සිදුකිරීම වඩාත්ම ශුබදායි වපසරයක් ඔබට නිර්මාණය කරන ත්වයක් පෙන්න්නවා. දුරගමන් විඩාවන් ක්‍රියාත්මක ගමන් දුර මහන්සේ යන දේවල් ඔබට ක්‍රියාත්ම ඒ විඩාවත් ඔබට ඔන්න ක්‍රියාත්මක වර්ෂය. පෞල්දිවිය කෙරෙහි පවතින අයහපත් වාස්තුමේ පරිසරයත් පෞල්දිවට ක්‍රියාත්මක තත්ත්වයක් පවදිනිතිය නිසා ඔබගේ ඒ අයහපත් වාස්තුමය පරිසරය පරික්ෂාව කියන කි තාමත්ම වැදගත්. ඉ ඒ සඳහා ඔබ විශේෂි උනන්දුවත් දක්වලා ඒ වෙනුවෙන් ඔබ කටයුතු කිරීමමත් පිළිවෙත් පිළිපදීම කියන කාරය ඉතාමත්ම වැදගත්යක් බවට පත්වෙනවා කියන කාරණය අපි ඔබට මතක් කර සිත්නෝ. දයිවංකය අංක පහ. දයිවංක අංක පහ තරතනාය ග්‍රහයාට තමයි අයිතිවෙන්නේ. තරතනාය කියලා කියන්නේ බුදධ ග්‍රහයා. ඔන්න අංක විද්‍යාවට හසු නොවන ග්‍රහ බලපෑම ඔබට හඳනාගන්නට ඔබගේ ජන්මපත්‍රය අනුව, ඒ පරික්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත් බව මුඩින්ම අවධානය කරන්නට ඕනිමකොද ගහ බල පෑමාදි අපිට අංක විද්‍යාවෙන් හොයගන්නට අමහසු නිසා. අංක හය අයිති සිකුරුවට නතිදස් විසිදකයාගේ එහෙනම් මේක හයට අංක පහේ ගැලපීම කොහොමති කියෙනෙක අපි බලමු. ඔන්න ඒකනම් ශුබදායි ගැලපීමක් නෙවෙේ ශුබදායි නොවේ. මේ නිසා ඔබගේ ප්‍රධාන බාධාව ක්‍රයත්මකොවෙන්නේ කොසැති කියලා පිට හඳනා ගන්නට වෙනවා. ආදායම් ඉපවීම කියන තැන තමයි එය ප්‍රධහන බාධක තත්ත්යක් වෙන්නන්නේ. එහ ලාභ කෙරෙහි ඔබගේ අපේක්ෂාවන් තියෙනවලං ඔන්න ඒවාට විශේෂිත බලපෑම් එල්ල කරමින් ඔබට ක්‍රියාත්මක වන තත්ත්වයක් තමයි පවතින්නේ. ව්‍යාපාරික කටයුතු කරෙහි යොමන ඔබ විශේෂයෙන්ම මේ ජන්ම පත්්‍ර අනුව කටයුතු කිරීම ඉතාත්ම වැදගත් ව්‍යාපාරික විදිහට ඔබ දෙදස් විසි දෙක වර්ශය විධාකාර ආයෝජනය කරන්න බපොත්වෙන් ඇ. ඔන්න ඔබ ඒ කටයුත කරදි. ඉතාමත්ම සැලකිල්ලෙන් ඒ සඳහා සුදුසුවත් පිරිවෙත් ඔබගේ ජන්මපත්‍රයානුව අනුගනී කරන්නට අමතක කරන්නට නම එපා. විභාග ජය තරග ජය ආදියට. ඔබට සහභාගි වෙන්නට හැකි යාාව ලැබෙන ඉති එකත් එක්ක ඔබ විශේෂිත නැකත් ඒ සඳහා පිටේල කරගෙන ඒවා ජයගන්නට උත්සුක වෙන්නට ඕනි ඉතින් ඔබට ජයග්‍රහි වර්ෂයක් විදියටට ඒවාර්ශය ගත කරන්නට ඒ ඔබට උපකාරීතත්යක් ඇති කරනවා. ඔබට පිත්තාශය ආබාද. ස්නායු ආබාද. සඳහා බලපෑමක් පවතින වශයඉතින් ඒ ැනත් ඔන්න විශේෂිත අවධානය කොම කරන්න. විවාහා අපේක්ෂා කරණය නිසි වත් පිළිවෙත් අනුව ජන්මපත්‍රට අනුව කොයි විදියට වත් පිළිවෙත් අනුගමය කරන්නට ඕනි කියලා ඔබ ඒ අනුව කටයුතු කරොත් මේ වස විවාහය සාර්ථක පලගෙනෙන වසරක් බවට දයිවන්ග පහ හිමී විවා අපේක්ෂිතන්ට පත්ව නොඉතින්. ඒ ුභ කාරණය අපි ඔන්න ඔට මතක් කර සිටය. දයිවාංකය අංක හය අංක හය දෙනවයජ්්‍ය ග්‍රහයට තමයි අයිති වෙන්නේ ඒ කියන්නේ සිකුරු සිකුරුගේ බලය ක්‍රියාත්මක වසරක් බවට හිමි වෙලා තියෙනවා. ඉතිං ඔබ දන්නවා දෙදස් විසි දෙකේයාගේ ඉතින් එයත් සමඟ මේ අංක හයටටම ඔන්න ලැබිල තියෙනවා. ජනප්‍රිය භාවේ වැඩෙන වසරක් බවට කියන්නට ඕනි. අංක විද්‍යාට හසුනුවන ග්‍රහ බලපෑම ආදී අපිට ඒදරෙන් හඳනාගන්නට පුළුවන්. ආග තැන්වලින් ඔබ ජයගන්නා වර්ෂයක් බවට පත්වෙන. ආත්ම භිමානය වර්ධනය වෙන වර්ය ඔන්න ඔබට ඉතාමත්ම සුබදායි දරුවන්ගේ අධ්‍යාපනක කටයුතු. සාර්ථක කිරීමේ සුවිශේෂී හැකියාවවක්තින වර්ශයයක් බවට ඔබ මතක තබා ගන්න සතුරු කරදර හා මුත්රාශ වකුගඩු ආබාද පියාත්මක බලයක් පවතින වසරහක් ඉති හිකනත් ඔබ විශේෂිත අවධානයක් යොමු කරලා නිසිත් පිළිවෙත් අනුග මන කරන්නට අමතක කරන්නට එපා. වික්‍රමාණිත බව වර්ධනය වෙනවා. කෙටි ගමන් යෙදෙනවා. කාරය බව්ල වීම මත පඩාවන් පීඩාවන් ඔබට ඇති කරනවා. විවාහදිවී සාර්ථ කරන යහපත් බලපෑමක් සහිත වර්ෂයක් බව කියන්නට ඕනි. ආදර සම්බන්ධතා. බැඳී විවාහය දක්වා දිවෙන වර්ෂයයක් ඔන්න ඔබට ආදර සම්බන්තා තියෙනවානම් ඒවා විවාහි දක්වා වැඩි වර්ධනය කරගන්නට පුළුවන් විවාහය දක්වා බැඳෙන ආදර සම්බන්තා පටන් ගන්නට හොඳ දහස් විසි එකක වර්ශය කුයුදා වෙන්න. දරුඵල අපේක්ෂිතයට දරුඵල කල්්‍යයාම් මහදී පිීඩාද ඇති කරන්න බල සහිත තත්ත්වයකුත් පෙන්න්නනවා සුදුසුවත් පිරිිපෙත් අනුගමන කිරීමිතාම ච්චිතයි. එත් සමඟ ඔබ වාහනදාවනයේදී. පහරේ ගමන් කිරීමේදී. උස්ස්ථාන ගීමේදී. විශේෂයම අනතුරු මගින් ප්‍රවේශම්වීම වැදගත් කියන කාරණය අපි ඔබට මෙන්න වර්ෂය මුලදීම ඔබ වෙත මතක සිත්න තිය නිසා ඔබ විශේෂිත අවධානයක්. ගැන යොමු කරන්න දයිවාංකයක දයිවංක අංක හත අයිති වෙන්නේ මුත්‍යපෘත්ත ග්‍රහයාට ඒ කවුදේ එනම් කේතු කේතු ග්‍රහය තමයි මේ විදිර අපි හඳු නන්නේ. අංක විද්‍යාවෙන් මැනිය නොහැකි රන්න ඔබගේ ජන්වපත්‍රයානුව මනන්නට සහ බලාගන්නට හැකියාව තියෙනවා. දෙදස් විසි දෙක වර්ෂය අගේ වෙච්ච අංක හය අංක හත අතර ගැපීම් වැලුවොත්හෙම මේ පෙන්නන්නේ නොගැලපීමක් විදිහට.ඒ නිසා ඔබට මිශ්්‍ර පල හිමි වත්සරක් බවට මේ පත් කරන්නවා. වියදම් අධික වෙනවර්ශෂය කොන්න ඔබට හිපිවන්නේ දෙදස් විසි දෙක විදිහට ධනය හා දේපල වැයකිරීම් ඇතිකරන ස්වරෝපයක් වෙන්න නයිති. එනිසා ඔබ නිසි පාරිදි ඔබගේ ජන්මපතරනුව වත් පිළි වෙත් කියන දේවල් අමතෙක් කරන්නට යන්නට එපා ඉපේයිම් බාධනම් ක්‍රියාත්ම තත්වයකුත් පෙන් නවා ඔබ විසින්. නි සුදුසු පරිදි කටයුතු කරන එක හිතාමත්ම වැදගත්. මේ රිනාත්මක බල පැම් ඔබට වෙනස් කරගන්නට හැකියාව පවතිනවා. ඒත් සමගම ඔබට කියන්නට තියෙනෙ විවාහාපේක්ෂිත නම් ඔබ. විවාහපේක්ෂා ඉටුවනවර්ෂයක් බෞට කියන්නට ඕනි. විවාහ දෝෂයන්ද හැබැයි ඒත් සමඟ ක්‍රියාත්මකයි. හිතිේ නිසා විවාහත් තීරණය කිරීමේදී. විසිපොරොන්දම් විතරක් බල්ලා විවාහය වෙන්නට නම් එපා කියන කාරණය අපි ඔබට අවධාරණය කරනවා ඉට එහා විවාහ දෝෂයන් පරීක්ෂක් කිරීම ඉතාමත්ම අවශ්‍ය දෙයක් බෞද් පත්වෙනවා විවාහ අපේක්ෂිත නම ඔබ. එත් සමගම ඔබගේ පෞද්දිවී ඇතිවන මත්ත ගැටීම් දුරදිග නොයන ලෙස කළමනාකරණය කර ගැනීම ඉතාමත්ම යහපත් පලයන් පිරිනමනවා අධ්‍යාත්මික කටේතු ඔබගේ අධ්‍යාත්මි කටයතු ඉටුකිරීම අධ්‍යාත්මය කටයුතුරු නියලීම මේ වසර ජයග්‍රහහිකර ගැනීමේ හැකියාව ඔබ වෙත ළඟාකරවන තත්යකුයි පෙන්නුම් කරන්නේ. දයිවාංකය අංකාට අංක අට ශනයිශ්වර ග්‍රහයාට තමයි අයිතිවෙන්නේ කවුදු මේ ශනයිශ්වර කියලා හඳුන්නන්නේ ශනිීග්‍රහයා. අංක විද්‍යාවෙන් මැිය නොහැකි රන්නා ඔබගේ ජන්මපත්‍රයෙන් හඳුනා ගන්නට හැකියාවතති නොතිේ නිසා ජන්මපත්‍රය අනන ඔබගේ විවිධාකාර ශේෂත්‍රයන් ඳනාගන්නට හැකියාව පවති අධදස් විසි දෙක වර්ශය අගේ වෙච්ච එහමනතා අංකේ වෙච්ච අංක හය සමඟ අංක අට ගැලපීම ශුබදායක නොවේ කියලා තමා පිටික කියන්නට වෙන්නේ. ඔබට හිමිවීමට තිබූ අවසම් කැමතිපත්‍ර වල අහිමිවීම ඇතිකරන වසරක් බවට පත්වෙනවා ආයතනක ප්‍රධානීන්ගේ සවුම් පලිගැනීමට ලක්වන වසරක් එෙමන ැත්තම් එවැනි තත්වය ඔබ වෙත ක්‍රියාත්මක වසරක්. එනිසා ඔබ සදුසු පරිිදි ජන්මපත්‍රානු වත් පිළිවෙෙ ඉට කිරීම ඉතාත්ම වැදගත් කියනගහන්නේ මතක් කරන්නට ඕනි. හවුල් ව්‍යාපාර තනිම සිදුකරන ව්‍යාපාරවලට වඩා ලාභ උපයාද දෙෙන වසරක් බට පත්ෙනවෙති එනිසා ඔබ තනිම කරන්නට යන ව්‍යාපාට වඩා හවල් ව්‍යාරැක් ලෙසේ ඉටු කරහගත හැකිනම් ඔබට වඩා ජයග්‍රහහි ලෙසෙ කටයුත්ත කරන්නට හැකියාව තියෙනවා. රියානතුරුවකින් ඔබ ආරක්ෂාවන තත්වපු ඔන්න පෙන්නුම් කරන තත්ත්වය. නැකත් අනුකූල ශුභ කටයුතු ආරම්භ කිරීම බොහෝ බාධක මඟහරිමින් ඒවා ජයගෙන ඔබගේ ඒ වාසනාවන්ත ගුණේ වැඩි වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින වර්ෂයක් පවට ඔබට දදස් විසි දෙක වර්ෂය පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. දයිවාංකය අංක නමය. අංක නමය ලෝහිතාංග ග්‍රහයාට තමයි අයිතිවෙන්නේ. ලෝහිතාංග කියලා කියන්නේ කූජ ග්‍රහයා දස් විසි දෙක වර්ෂය අකය වෙන අංක හයත්තෙක්ක අංක නමය හිමියන්ගේ ගැලපීම බැලුවත් මේ එකක ඉතාමත්ම හොඳින් ගැලපෙන තත්දෙකුයි පෙන්න්නන්නේ. ඉතා යහපත් ශුබදායි පලයන් පිරිනැවෙන වසරක් බවට පත්වෙනවා. වංචනික හසුුවීම්මනින් ඔබව ආරක්ෂාාවන තත්ත්යෙකුයි ඔන්න පෙන්නුම් කරන්නේ. නීති මේ ගැටලුවලින් සහන හිමිවන වසරක් බවට පත්වෙනවා. හෝටල් හා සංචාර්ක ව්‍යාපාරවල හිමි ඔබට, සහන හිමිවන සුවිශේෂී වසරක් පවඩ පත්වෙනවා. වැඩි මාල් සහෝදර උපකාරීත්්‍යය ඔබ හා බැඳී පවතින ශුබදායි පලයන් දෙන වසර ප්‍රමාදව තිබපු රැක්කියයා උසස්සීම් ඔබ වෙත නඟා වෙනවා එමන තම ඒවා හිමි කරනවා. ඔබ විදාායික ශ්‍රේණික අයෙකුුණම් තවදුරටත් වැඩි දීමනා හිමිවන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. වන්දනා චාරිකා අවහිර බාධ ඔබ සතු වෙනවා. ඥාතින්ගේ ගැටල්ලු ට බ මුහුණ දෙන මුහුණ පහන වසරක් බවට පත්වෙනවා. නව නිවාස ඉදිකිරීම් නවවාහන මිරදී ගැනීම සඳ. ශුබදායි ආරම්භයක් ලබාගත හැකි වසරක් බවට පත්වෙනවා. සංනිේදන ශේෂත්‍රයේ කටහඬ මෙහේවා කරන වෘතින් නොල ජයත් කරනට අත්වයකුයි ඔන්න පෙන්නුම් කරන්නේ. දයිවන්ක නමේලාබීන්ට වාසනාවන්ත වසරක් බවට පත්වෙනවා බොහෝ අපේක්ෂා ස්ත සිද්ධ කරගැන මේ හැකි වසරක් ඉතින් ඔබගේ ජන්මපත්‍රයන් නිවැරදිව පරික්ෂා කරගනමේ ජයග්‍රහණය තවදුරත් වි්‍යාග්‍රහණයක් වෙත ඔබ ගෙනයාමි හැකියාවක් පවතිනවා. ඔබගේ අංකවිද්‍යානුකූල දෝෂමය තත්ත්වයන්. ඔබට නිසි පරිදි හඳුනාගන්නට අවශ්‍ය නම් එම නැත්තම්ංක විද්‍යානුකූල්ලව ඔබට පිරමීට කාට්පතක් ලබා ගන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් තිරේ දිස්සෙන වටසැප් පංකයට. ඔබගේ තොරොතුරු ටි ක අපිටේ වල ඒ සඳහා අවශ්‍ය පහස්කාම් ටික ඔබගේ දුරකතනය ඔස්සේම සපයාගන්නට එහෙමනැත්තා මේ කටයතු කරන්නා ඉස්්්‍ර සිද්ධ කක ගන්නට. ඊට අවශ්‍යතාවේ තියෙන ඔබ කමෙන්ට්ිකක් යොදන්නටත් අමතක කරන්නට එපා අප විඩියෝක ලයිකරොත්තහෙම තව පිරිස්සකරත් මේ වඩියෝක බලන්නට ඔබ අවස්ථාව උද්දා කරලා දෙනවා. ඒ සමඟ ඔබ චැනලේ ස්ප්ක්‍රයිප් කරොත් ත් පිරිසකට මෙවැනි උපකාරී තත්ත්වයන් අව්‍ය පිරිසකට තවත් ඔවුන්ගේ ජීවිත සාර්ථ කරගන්නට යම් දෙයක් ලබාගන්නට හැකිය අවතිය නොයිතින්ගේ නිසා ඔබ ඒ කටයුතුත් කරන ගමම දෙදස් විසි දෙක වර්ශය ඔබට ජවසම්පන්නව ජයග්‍රහහි තැනකට යන්නට හැකියාව ශක්තිය දහිරය නිර්මාණය වන්නට අපි ඔබට ප්‍රාර්ථනය කරනවා අයිබෝවන්.